ලොවපුරා සිටින දරුවන් සියදනෙක්ගෙන් එක් දරුවෙක් ඔටිසම් සහිට දරුවෙක් ලෙස හඳුනාගෙන තිබෙනවා. ඇමරිකාවේ දෙදස් දහටේ සිදුකරපු පරීක්ෂණය එකදී. ඔවුන් හඳුනාගෙනතිනවා ඇමරිකාවේ සිටින දරුවන් පනස් නම දෙනෙක්ගගේෙන් එක් දරුවෙක් ඔටිසම් සහිද දරුවෙක් කියලා. දැන් ඔබ මේ ඉලක්කම් දිහා බැලු හාම. බ දකිනවා ස ඔබට ඇහෙනවා මේ ඉලක්කම් එමනත්ත මේ ඔටිසම්සයි දරුවන්ගේ වර්දනයක් ඔබ දකිනවා. මේ තත්ත්වය ලංකාවඩක් අදාළයි අපි දකින මේ ඔටිසම් සහිට දරුවන් එන්න එන්න වැඩිවෙන ස්වභාවයක්. නමුත් අපි මේ ඔටිසම්සයිට දරුවන් ගැන කතා කරනකොට ගොඩක් වෙලාට අපි කතා කරන්නේ මේ පිරිමි දරුවන් ගැනයි ඇත්තරම් මේ ගැහැනු දරුවන්ට මොකද වෙන්නේ. එමනත්තම් මේ ඔටිසම් සහිත ගැහන්ලමයි ඉන්නවද. ඉන්නවනම් කොහොමද අපි මේ දරුවන් හඳුලාගන්නේ. මෙන්න මේ වගේ ප්‍රශ්න ටිකක් දැන්ගොපට එනවෑ. අන්න එනිසා මම හිතුව මේ වීඩියුගෙන් ඔටිසම් සහිත ගැහැනු දරුවන් හඳුලාගන්න කොහොමද ඔවුන්ගේ ලක්ෂණ මොනවද කියලා කතා කරන්න. මම ඩිශාන් ඩිසිල්වා ප ං් පැතවල දිිගෙනෙක්හ ොඩියෝල දිිස්ගෙනෙක් ලෙස කටයුතු කරනවා. මගේ චනල්ලග තාමත් බස්ක්‍රයි් කළ නැත්තා දැන්ම චැනල්ලක සබ්ස්ක්‍රයිබ් කර. ඔබ දරන්නා මේ ඔටිසම් සයිට දරුවෙක්ගේ තිබෙන ලක්ෂණ මොනෝද කියලා. ඒවාපට ප්‍රධානවම කොටස් තුනකට කඩන්න පුළුව ඒවතමයි ඒ දරුවන්ගේ සන්නවේදනේ එමනත මේ කමිනිිකේෂන් එක ම් හොඳ එම් කමකෂන් ිල් වන්ට තිබ ඒතිම මේ රප behavior එම් ස්ටිම එමම් එකමදේ නැවත නැවත කිරීමේ ආසාාව ඔවුන්ට තිබෙන ඒති මේ සෝෂල්න්්‍රක්ෂන් එක එකන සමාජය අනිත් දරුවන් සමඟ එකතුවීම අඩුකමක් අපි මේ ටිසම් සයිට දරුවන්ගේ ප්‍රධානව දකින්නට පුළු ඇත්තරමු කොහොමද මේ ලක්ෂණ ආවේ එමත කොහොමද මේ ලක්ෂණ අපට හමුණේ. ඇත්තර මේකට හේතුව තමයි එමලත මේ පරීක්‍ෂණය කරනකොට පරීක්ෂණය නියදියට අපි ලබා ගත්ත ගොඩක්වෙලට මේ පිරිමි දරුවන්. අන්න ඒ නිසා අපි ඒ කාලේ සිටම මේ ඔටිසම් සහිට දරුවන්ගේ ක්ෂණ ගොඩක් වෙලාට මේ පිරිමි දරුවන්ගේ තිබිට ලක්ෂණවලට අපි ලගු කල්ලා තිබුණට. මෙන්න මේ හේතුව නිසාම සමහරවිට අපි මේ ඔටිසම් සයිත ගැනු දරුවන්. නිවැරදිී ආකාරයෙන් හඳුලා ගන්නෙත් නෑ. එකනෙ සමහරලටමය මිස් ඩැග්නෝස්වීමක් සිදුවෙන්න පොළුවන්. මොකොද අපි හැමවෙලේම අර ප්‍රධාන ලක්ෂණ බල නිසා. සහ ඒ ක්ෂ ප්‍රධානව අපි දැක්කේ පිරිමි දරුවන්ගේ වෙන නිසා. ඩැංගොබට තේන ඇති මේ ඔටිස්සම් සයිත ගැහැු දරුවන්. අඳුනා ගැනීමේ වැදගත්කම මොකක්ද කියන අපි සාමාන්‍ය මේ ඔටිසම්සයිට දරුවන්ගේ මේ ශ්‍රී පුරුෂ භාවය අනුව අපි එයට අනුපාතයක් ලබාදි තිබෙන එය ස්ත්‍රී පුරුෂ අනුපාතය ලෙස අපි සැලකෝති හත්තරට එකක් ලෙස තමයි අපි මේ අනුපාතය දක්වල තිබෙන්නේ ඒ කියන පිරිම් දරුවන් හත්තරකට ගැහැන දරුවන් එකක් ලෙස තමයි අප මේ අනුපාතය හඳුරුනා දෙන්න නත් මෙන්න මේ ගැනත් ලොකු කතා බාක් පසුගිය කාලේදී ඇතිවුණා. ඒට හේදුවක් වෙන්නේ අමරිකාවේ කරපු පරීක්ෂණය එකදී. ඔවුන් සොයාගෙන තිවනවා. මේ අනුපාතය යම් වෙනසක් ඇතිවීත් තිබෙන බව. ඒ තමයි තුන්නට එක අනුපාතය ලෙස තමයි ඔවුන්ඒ නව අනුපාතය හඳුරනාා තිබෙන. එකන පිරිමිදරුවන් තුන්නකට ගැහැනුදරුවෙක්ගේ එක් අනුපාතයක් ලෙස තමයි ඔවන් හඳුරලාාගෙන තිබිණි. එතකොට මෙහිදීත් අපි තේරෙනවා මේ ගැනු දරුවන්ගේ අනුපාතයේ යම් වෙනසක් එමට වැඩිවීමක් අපි දකිනවා. මෙට මේ ගැන විද්‍යාගනින් තවත් ඉන්ඩටේල් පරිීක්‍ෂා සිදුකරුණු ලැබවා. එහිදී ඔවුන් මේ ස්ත්‍රීසා පුරුෂ හෝමෝනවල තිබට වෙනස්කම. සහ එහි බලපෑව කොහොමද මේ ඔටිසම් සහිත දරුවන්ට බලපාන්නේ කියනක් ගැත් ඔවන් වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා. ඒ පරීක්්ෂණවලින් ඔවුන්. සූදානම් වෙන්නේ මේ ඔටිසම්වලට යම් ප්‍රතිකාරයක් තිබෙනවාද කියනක් ගැන අදහසක් ගන්නයි. මම හිතන ඔබට දැම් මේ ගැන යම් අදහසක් ලැබෙන්න්න ඇති කියන. මම මුලින් කිවන මේ වීඩිය කිරි මම මේ ඔටිසම් සයිත ගැහල දරුවෙක්ගේසා ටිසම්යිහිත පිරිමි දරුවෙක්ගේ ලක්ෂණ මොවාද කියන ැෙනනම් කතා කරවා කියලා හරි දැන් අපි ඒකත් බලමු දැන් බල මේ ඔටිස්සන් සයිත ගැලු දරුවක්ට තිබ ලක්ෂණ මොවාද යිත පිරිමි දරුවෙක්ට තිබන ලක්ෂණ මොද කියන්න. අපි මුලිමි බලෝදී මේ රැපිටඩ බිහිවස් කොමද කියන්න. ඇතන මේ පිරිමි දරුවෙක්ගේ මේ ත්‍රපිටඩ බිහිවියස් එමනතම ස්ටිමීන් එ එකමදේ නැවත නැවත කිරීමේ හැකියාව ගොඩක් වැඩි ගැහැටු දරුවන්ට සාපේච්ෂ. මෙන්න මෙයත් එ ප්‍රධාන හේතුවක් වෙනවා. මොකද අපි සාමාන්‍යයෙන් අපි දරුවෙක්ගේ මුලිම් බලධයක් තම මේ රපිටඩියූ බිහිවස් මේ දරුවට තිබවද කියා. නමුත් එය ගැහැණු දරුවක් කු නොති අපට ඒ දරුවාගේ මේ රෙපිටිඩියූ බිහිවස් බලන්න තරමක් අඩුව. ඊලන් කරතමයි මේ සංවේධීතාවය. ගැහැනු දරුවන්ගේ සංවේධිතාවය පිරිමි දරුවන්ගේ සංවධිතාවර වඩා ගොඩක් වැඩි. මේ නිසා සමහාවිට ඔුම් ශබ්දයට සහ ආලෝකයට ස්පර්ශයට වෙනස් ආකාරෙන් එමනත්ම් වැඩි තිවරතාවයකින් රැස්පොන්ස් කරන්න පුළුවන් පිළිමි දරුවන්ට කඩ මෙයත් එක් ප්‍රධාන ලක්ෂණයක් වෙනවා මේ ඔටිසම් සහිත ගැහැන දරුවෙක්ගේ ස පිළිමි දරුවෙක්ගේ අපට බලන්න තුන්ගනි ලක්ෂණය තමයි අපට බලන්න පුළුවන් වෙන මේ ඔටිසම් සහිට දරුවෙක්ගේ විශේෂම් පිරිමි දරුවක්ගේ අපට මේ ඔවුන්ගේ දේවල් ඔවුන්ගේ ක්‍රියාකානකම් අපට බාහිරී බලන්න පුළුවන් මොකද මේ කියන්න මේ දරුවන් ගොඩක්ඇක්ටව ගොඩක් කේන් තියනවා. ගොඩක් තරහැනවා දවල් විසික් කරනවා. මෙවැනි ආකාරයේ බිහේ වියස් අපටි තමත් පහසුවෙන් පිරිිදරුවෙක්ගේ බලන්න පුළුව. නමුත් අපි ගැහැන දරුවෙක් දෙස බැලුවෝදී ඒ දේවල් අපට බාහිරීම් බලන්න බෑ. ගොඩක් දෙවල් ඒ අභ්‍යන්තරයේ තිබෙන දේවල්. උදාහරණයක් විදි ඒදරුවන් ගඩක් කුලට ඩිපෙස් වෙන්න පුළුවෝ ඒත්තෙක්ම ඒෙදරුවන්ට ආහාර ගැනීමේ අපහස්ථාවයක් තිබෙන්න්න පුළුවවා. මෙන්න මේ දේවල් අපට බාහිරීම් බලලාට දේවල් කියන්න ද. මෙන්න මේ වෙනසත් අපට ඉතමත් පැහැදිලිව මේ ගැහැන දරුවන්ගේ සහ පිළිමි දරුවන්ගේ අපට දකින්නට පුළුවන්. ඊළඟ තවත් ප්‍රධාර ලක්ෂණයක් වෙන්නේ මේ ඔටිසම්සාහිත පිරිමි දරුවන් ගොඩක් වෙලාවට සෙල්ලම් බඩු එක පේලියට තබා සෙල්ලාම් කරන්න කැමැත්තක් දක්වනවා ඒතකම ඔවුන් ඉලක්කම් වලට ග්ලොකු කැමැත්තක් දක්වනවා. ම ඔවුන් එවුන්ග දින්න චර්්‍යාව. සෑමවිටම එකම ආකාරයෙන් පවත්වාගෙනයාමට කැමත්තත් දක්කනවා. නමුත් අපි ගෑහලුළම එක එමටම ඔටිසම් සයිත ගෑන දරුවෙක් බලවති. ඒදරුවාගේ ලක්ෂණ ගොඩක් වෙනස්. ඇත්තරම සාමාන්‍ය දරුවෙක්ගේ වගේ තමයි අප ඒදරුවන්ගේ ලක්ෂණ බලන්න පුළුව. ඒදරුවන් ෝල් සත්තක එමට බෝනික්කන් සමඟ සෙල්ලම් කරන්න පුළුව. ඒත්තකම කාටන්ස් බලන්න ගොඩක් කැමතිවෙන්න පුළුව එි කුකිින් සට්ටක් දුන්නද. එ කුකින් සිට්ට සමඟක් හොඳට සෙල්ලාන් කරනවා. මෙන්න මේවා සාමාන්‍ය දරුවෙක්ගේ වගේම තියනිසා ගොඩක් වෙලාවට මේ දරුවන් මිස් ඩක්් නෝස් වෙන්න පුළුවන් එමනතම් ටිස්ම් සයිට දරුවෙක් ලෙසල් හඳුලා ගන්න බැරිවෙන්න පුරවා. මේ මිස් ඩග් නෝසිීම ගොඩක් කලාට AD HD එමනඇත්තම් ඕCD වැනි ඩිස්ෝඩර්ස් ලෙස හඳුලාගන්න පුළුවන් නමු ඇත්තටම ඒ දරුවාට ඔඩිසම් තිබෙනවා නමුත් වෙනත් කණඩිෂණයක් ලෙස තමයි මේ දරුවන්ව හඳුනා ගන්නේ. පෞද්ගලිකෝ මම කැමිති ලැතිද ඇත්තමයි දරුවන්ම ලේබල් කිරීම. මම කැමති දරුවන්ට කරන්න පුළුවන් දේවල් මොනවාද දරවාට කරන්න බැරි දේවල් මොනවාද කියෙ එක හඳුනා ගන්න. එතකොට අපටි තම පහසුවේ ඒ දරුවන්ගේ ඒ හැකියයාාවල වර්ධනය කරන්න පුළුවන්. නමුත් ඔබ හි න ර මට ලුව. බ දරවා ගහැු දරුවෙක් වෙන්න පුුව ඔබ රුවවා පිබි දරුවක්ෙනපුුව. නමුත් ඔබට අවශ්‍ය නම් මේ ඩයික්නෝසිිස්සක නිවැරදිව සිදුකරගන්න පුළුවන්. ඒනිසා මම ඔබට කියන මේ ඔටිස්සම් සයිට දරුවන් ගොඩක් වෙලාට පිරිමි දරුවන්ම පානක් වෙන්න නෑ ගැහනුදරත් ටිසම් සයිත තත්ත්වයක් තිබෙන පුළුවන්. නමුත් අපට මේ තිබට තත්ත්වයානුව ගොඩක් වෙලාට මේ ඔටිසම් සහිත ගැහනු දරුවන් ඉක්බනි හඳනා ගැනීම ප්‍රමාද වෙන්න පුළුව. ට හේතුවතම මං අර කලින් කියපු ලක්ෂණ. මොකද මේවා සමාරයටනේ සාමාන්‍ය දරුවන්ගෙත් අපට මේ ලක්‍ෂණ දකිින්ඩ පුළුවන්. එනිසාම් මම නවතවාරයක් කියනවා. අපි ඔටිසම් සහිට දරුවන් හඳුනා ගැනීමේදී ඉත්තාමත් සැලගලිමත් විය යුතුයි. මො ම මේ කියපු ගැහැන දරුවන්ගේ වෙනම ලක්ෂණ බලන්න පුළුවන් පිළිදරුවන්ගේ වෙනම ලක්‍ෂණ බලන්න පුළුවන් නිසා. මම හිතර මේ වීඩගෙන් ඔබට මේ ඔටිසම් සහිට ගැහැන දරුවදගේ. ලක්ෂණ මොනවද ඔවන්න හඳුලාගැනීමෙන්දී ඇතිවෙන ගැටලු මොනවාද කියනෙක් ගැන ඔබට හොඳ අදහසක් ලැබෙන්න්න ඇති කියන. මීරාමතරව ඔබේ දරුවාට කතන චිකිත්සාාව ලබාගැනීමට අශ්‍යනම් ඔබට මාව සම්බන්ධ කරගන්න පුළුවන්. මාව බින්දුවයි හත්තයි හයයි එකයි අසූතුනායි අසූහතරයි අසූහතරයි කියෙන අංකයින් මාව සම්බන්ධ කරගන්න පුළුවවා. ඒතිකම මගේ මේ වීජ එක දෙමෝපියන් සමඟ ශ්‍රයා කරන්න අමත කරන්න එපා. එතකොට ඒ දෙමෝපියනු යම් දෙයක් මේ විඩිගෙන් ඉගෙන ගනේවි. ඔබට මේ සම්බන්ධම ඕනෑම ගැටලුවක් හෝ ප්‍රශ්නයක් තිබෙනවනවා ඒවා පල්ලෙහයි කමෙන්ට් කරන්න. මම අනිවාරෙන්ම ඉසදා පිළිඳරු ලබාදීම සිදු කරනවා. මගේශයාලක තාම සාබස්කරයිප් කරනැත්තම් දැන්ම චනල් එක සබස්කරයිප් කරන්න. ඒත් එකම බෙල්ලායිකැන එක ලික් කරන්න අම්මත කරන්න එපා ක ම අලු දෙෙන් බ්ලි කන විඩියෝ සියල්ලම අබ්ලෝඩ් කර විගසම ඔබට බලන්න පුළුවවා. බොහොම ස්තුතියි මගේ මේ වීඩිකත් එක එක තුලා හිටියට අයිෝවා1න්